ආයුබෝවන් 2023 වර්ෂයට අදාළව අංක විද්‍යාවට අනුව ඔබට අදාළ පලාපල විස්තරය අප ගෙන එන්නටයි මේ සූදානම් වෙන්නේ recording.lk YouTube නාලිකාව වෙතින්. ඉතින් ඔබට මේ ජ්‍යොතිෂ්‍ය වාස්තු විද්‍යාව අංක විද්‍යාව කියන විෂයන් පිළිබඳව යම් කිසි පරිචයක් එහෙම නැත්නම් යම් කිසි දැනුමක් තිබෙනවා. ඉතින් ඒ දැනුමත් එක්ක ඔබ ජ්‍යොතිෂ්‍යෙන් දකින්න දේ, වාස්තු විද්‍යාවෙන් දකින්න දේ, අංක විද්‍යාවෙන් දකින්න දේ විවිධාකාරයෙන් දකින්නට ඔන්න ඔබට හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා ඔබ ඉතාමත්ම කැමති විෂයක් වන මේ අංක අනුසාරයෙන් කොහොමද ඔබට අදාළව පලාපල නිර්ණය වෙන්නේ, එහෙම නැත්නම් පලාපල තීරණය වෙලා තියෙන්නේ. ඔබට කොහොමද පලාපල වල බලපෑම තියෙන්නේ කියන කාරණේ ඔබ දැනගන්නට ඉතාමත්ම කැමැත්තෙන් ඉන්නවා. 2022 වර්ෂයෙන් පස්සේ උදාවන 2023 වර්ෂය ඔබට කොයි ආකාර වර්ෂයක් වෙනවාද, එහෙම නැත්නම් ඔබට ලැබෙන ඵල අපල කොයි ආකාරයෙන් ක්‍රියා කරනවාද, කොයි විදිය සුබ බලපෑම් ඔබට තියේද ඔබගේ කටයුතු සඳහා කියන කාරණේ ඔබ දැන කියා ගන්න ඉතාමත්ම කැමැත්තෙන් ඉන්නවා කියන කාරණේ අපි දන්නවා. ඉතින් ඒ නිසා තමයි recording.lk YouTube නාලිකාව ඔබට පළමුවෙන්ම මේ අංක විද්‍යාව පිළිබඳව විස්තර එහෙම නැත්නම් පලාපලය මේ විකාශන අතරින් ගෙන එන්නේ. ඉතින් ඒ නිසා ඔබට මේ වීඩියෝ අවසානයේ තෙක්ම රැඳී සිටලා ඔබට අනුව කොහොමද මේ අංක විද්‍යාව අනුකූලව මේවා හදාගන්නේ කියන කාරණය ඔබට දැන කියා ගන්නට පුළුවන්කම තියෙනවා. ඔබට ගැළපෙන අනන්‍ය ආකාරයට මේ පලාපලය ගණනය කරන්නට කොයි විදිහට කරන්න ඕනි ඒ සඳහා ඔන්න ඔබ සූදානමින් ඉන්න කොලේකුයි පෑනකුයි එහෙම අරගෙන ඉතින් ඔබට තියෙන 2023 වර්ෂයේ පුරාවටම තියෙන නැකත් සකසා ගැනීමේ අවශ්‍යතා, ඒත් එක්කම විවාහ නැකත් ගැන ඔබ විශේෂයෙන් අවධානය දක්වනවා. ඉතින් ඒ නිසා විවාහ නැකත් ආදී හදාගන්න තියෙන අවශ්‍යතා, ගෙදර තියෙන දෝෂ තත්ත්වය කොයි ආකාරද, ඒකට කරන්නට ඕනි මොනවාද කියලා දැනගන්නට තියෙන අවශ්‍යතාවය, ඒත් එක්කම විදේශ රටක ඉපදුන අයට, එහෙම නැත්නම් විදේශගතව ඉන්න අයට ඔබගේ ජන්ම පත්‍ර භාව කේන්දරය අනුසාරයෙන් බලා ගන්නට තියෙන අවශ්‍යතාව, ඒ සියල්ලම ඔබට ඔන්න ගෙදරින්දම්ම පෝලිං වලට එහෙම යන්නෙම නැතුව කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ කරන්නට තියෙන්නේ තිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන එක පමණයි. ඉතින් ඒ අනුව ඔබටම අදාළව කොයි විදියටද මේ කටයුතු පිළිබඳව කටයුතු කරගන්නේ කියන කාරණේ දැන කියා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම අංක විද්‍යාව ගත්තට පස්සේ අංක විද්‍යාව ඇසුරන විවිධ ප්‍රතිකර්ම ක්‍රමවේදයන් තියෙනවා. ඉතින් ඒ සඳහා ඔබට පුළුවන් අංක විද්‍යාව ඇසුරෙන් පාවිච්චි කරන පිරමීඩ කාඩ් පතක් ඔබට පාවිච්චි කරන්නට. ඉතින් ඒක අංක විද්‍යානුකූල ප්‍රතිකර්මයක් වඩපත් වෙන. ඉතින් ඒ සඳහාත් ඔබ නිසි උපදේශනයක් අරගෙන තමයි ඒ සඳහා යොමු යුතුවන්නේ. මොකද මේ අංක ගණනය කරගන්න ඔබගේ දුර්වලතා තියෙන අංක හඳුනාගෙන ඒ සඳහා කටයුතු කිරීම විශේෂයෙන් කළ යුතු වෙනවා. මොකද ඒක නිවැරදිව පිරමීඩ කාඩ්පත පාවිච්චි කරන්නට නම් නිවැරදිව එය සකසා ගැනීමේ අවශ්‍යතාවය තියෙන නිසා. ඉතින් අපි 2023 වර්ෂයට අදාළව පලාපල විස්තරය බලන්නට ඔබට කොහොමද මේ අංක විද්‍යාව අනුසාරයෙන් කරගන්නේ කියන කාරණේ තමයි දැන් පැහැදිලි කරන්නට මේ යන්නේ. දැන් අපි 2023 කියන වර්ෂය ගත්තට පස්සේ 2 එකතු කිරීම බිංදුව, එකතු කිරීම 2, නැවත එකතු කිරීම 3. එතකොට මේ සංඛ්‍යා ටික එකතු කරලා ගත්තට පස්සේ 2 2 4 3 7. ඉතින් ඒ ආකාරයට අංක 7 අපිට හමු වෙනවා. ඉතින් අංක 7 අයිති වෙන්නේ ධූම කියන ග්‍රහයාට. ධූම කියලා හඳුන්වන්නේ කේතු ග්‍රහය. ඉතින් මේ ධූමට අයිති වර්ෂයක් විදිහට අපිට ඔන්න මේ 2023 වර්ෂය හඳුනා ගන්නට පුළුවන් මූලිකවම. ඉතින් ඔබගේ පලාපලයේ දැනගන්නට අවශ්‍ය වෙනවා දෛව අංකය සකස් කර ගැනීම. ඉතින් ඒකයි මම ඔන්න කොලේකුයි පෑනකුයිම අරගන්නට කිව්වේ අන්න ඒ කාරණේ සඳහා. ඒක සිදු කරන ආකාරය බලමු. අපි දැන් උදාහරණයක් විදිහට ඔන්න ගමු. 2023 1-1 ඉපදිච්ච කෙනෙක්ගේ අපි කොහොමද කියලා බලන්නට යන්නේ මේ පලාපල විස්තර දෛව අංකයේ ගන්නට යන්නේ. ඉතින් 2023 කියන අගය දැන් අපි ඉස්සල්ලත් එකතු කරානේ, අගය 7යි. ඒතකොට 1-1 නම් එතන 2-3 1.1 කියන්නේ 1යි, 1යි එතන 0.1 කියන්නේ ඒ අගයන් දෙක එකතු වුණාම නැවත 1යි. එතකොට 7 එකතු කිරීම 1, එකතු කිරීම 1. ඒ කියන්නේ අගය 9යි. එතකොට අන්න ඒ වගේ ඔබගේ ගැළපෙන දෛව අංකය ඔබට හදාගන්නට හැකියාව තියෙනවා. ඉතින් දෛව අංකය හදාගෙන ඉවරලා ඔන්න ඔබට අදාළව පලාපල විස්තරය ගැන කියන්නටයි අපි මේ දැන් සූදානම් වෙන්නේ. ඉතින් ඔබට පුළුවන් මේ ඔබට ආපු දෛව අංකය අතේ තියාගෙන ඔබට ගැළපෙන පලාපල විස්තරය මේ 2023 වර්ෂයේ
කොහොම වර්ෂයක් වෙනවද මොන සුබඵල තියනවද කියලා අපි දැන් බලමු. දෛව අංකයේ අංක 4 දාවේ නම් ඔබ ගැන තමයි ඔන්න කතා බහ කරන්නට යන්නේ. ඉතින් මේක බලද්දී වසරේ අංකයත් එක්ක ඉස්සලා ගලපලා ඉන්නට ඕනි. වසරේ අංකයත් එක්ක ගලපලා තමයි දෛව අංකයේ පලාපලයේ කොයි තත්ත්වයක් ඇති කරනවද කියලා අපිට බලන්නට පුළුවන්කම තියෙන්නේ. වසරේ අංකය තමයි අංක 4. ඉතින් දෛව අංකය අංක 4 බැලුවට පස්සේ සුබඵල ඇති කරන තත්ත්වයක් තමයි පෙන්වුම් කරන්නේ මේ අංක 2 4 ගැළපීම. ඉතින් ඒකත් එක්ක විශේෂයෙන් මොන්න ඔබට කියන්න තියෙන්නේ ජීවිතයේ සාර්ථක තත්ත්වයන් ලබන්නට උපදේශනය ලැබෙන වාසනාව ඇති කරන වසරක් බවට ඔබට 2023 වර්ෂයේ පත්වෙනවා. ඒ නිසා ඉතාමත්ම හොඳ තත්ත්වයක් තමයි ඔබට පවතින්නේ 2023 වර්ෂයේදී. හැබැයි මෙන්න මෙහෙම දේවල් තියෙනවා. ඉතින් ඒක හන්ද ඒවත් ඉතින් කියන්නට වෙනවා. ඒ නිසා මේවා කියන එකෙන් ඔබ දුකටපත් වෙන්නට එපා. මොකද මේවා කියන්නේ යම්කිසි දෙයකින් ප්‍රවේශමක් ඇති කරගන්නට. හදිසි අනතුරු වලින් විවාහ අපේක්ෂිතයන් ප්‍රමාද ඔබ විශේෂයෙන්ම ප්‍රවේශම කියන එක ඉතාමත්ම වැදගත්. හදිසි අනතුරු වලින් විවාහ අපේක්ෂිතයන් ප්‍රවේශම මැනවි කියන කාරණේ අවධානය කරන්න ඕනි. ඉතින් ඒ නිසා ඒ ගැනත් ඔබ බලාපොරොත්තු ඇති කරගන්න ඔබ විවාහ බලාපොරොත්තු ඔබගේ ඉටුවෙන තත්ත්වයත් එක්ක. ඒ නිසා ඒ තත්ත්වයන් වලින් ප්‍රවේශම් වෙන්නට ඔබ අවශ්‍ය කටයුතු සම්පාදනය කරගන්න. ඔබගේ වියදම් ගැන බලද්දී වියදම් සඳහා ප්‍රමාණවත් ආදායමක් හිමි කරන්න වූ වර්ෂයක් විදිහට 2023 ඔබට පෙන්වන්නට පුළුවන්. ඉතින් ඔබගේ ඒ වියදම් වෙන පැත්තටම වගේම ඔබට ඒ වියදම් වෙන ප්‍රමාණයට ඔබට ලැබීම් ඇති වෙන තත්ත්වයකුත් ඔන්න පවතිනවා. ප්‍රාථමික අධ්‍යාපනයේ නිරත පිරිසට බාධා ඇතිවන තත්ත්වයක් තමයි පවතින්නේ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ ප්‍රාථමික අධ්‍යාපනයේ තමන්ගේ දරුවන් ඉන්නවා නම් මේ දෛව අංකයේ ලැබෙන දරුවන් ඉන්නවා නම් ඒ දෙමාපියන් විශේෂයෙන් කුමක්ද මේ අනුව කළ යුතු දේවල් කියන කාරණේ ගැන ගවේෂණය කරමින් ඒ දරුවාට අධ්‍යාපනයට උපකාර කරමින් කටයුතු කළ යුතු තත්ත්වයක් තමයි පවතින්නේ. රැකියාවේ කීර්තිය හා ජනප්‍රියතාවේ ඉහළ යන තත්ත්වයක් තමයි ඔන්න පවතින තියෙනම් ඒ කටයුතු නම් ඉතාම හොඳයි. කෙටි කාලයකින් පහවි යන මත ගැටුම් ඇතිවන තත්ත්වයක් පවතිනවා. ඉතින් ඒවටත් ඔන්න සූදානම් වෙන්න. ආධ්‍යාත්මික තේයට ආගම දහමට යොමු වන වසරක් විදිහටත් ඔබට කියන්නට පුළුවන් වසරක්. ඒත් එක්කම තනි පුද්ගල ව්‍යාපාර හා සේවා අලවිය කරන කට්ටියට ඉහළ ලාභ ලබා දෙන තත්ත්වයක් තමයි පවතින්නේ. ඉතින් දෛව අංක 4 හිමි ඔබගේ සියලුම ආර්ථික මේ බලාපොරොත්තු මූල්‍ය මේ බලාපොරොත්තු ආයෝජන මේ බලාපොරොත්තු ඒත් එක්කම ඔබගේ ව්‍යාපාරික මේ බලාපොරොත්තු ඒ සියල්ලම ඔබට හොඳින්ම ඉෂ්ට සිද්ධ කරගන්නට සියලුම ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන බොහෝ වාසනාවන්ත වර්ෂයක් වෙන්නට ප්‍රාර්ථනා කරමින් අද දිනේ වැඩසටහනින් අපි ඔබෙන් සමුගෙන යනවා. අයිබෝවන්.